මම පාරිභෝගික කටයුතු අධිකාරියේ පොදුසේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර. විශේෂයෙන් අපි සංගමයක් විදිහට අපේ ආයතනයේ ඉන්න නිලධාරීන්ගේ තත්ත්වයන් ආරක්ෂා කරන වශයෙන් අපි විශේෂයෙන් ජනතාව වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ ක්‍රියාත්මක වෙන ක්‍රියාපිළිවෙත සම්බන්ධව විශේෂ අවධානය යොමු කරනවා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනත ආරම්භ කරලා අද වෙනකොට වසර 19ක් ගෙවිලා තියෙනවා. මේ පනතේ විධිවිධාන ගත්තාන් පස්සේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ නව ලෝකයට, නව තාක්ෂණයට, ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුකූලව මේ පනතේ තියෙන විධිවිධාන ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම යෝජනා කරන්නේ පොදු සේවක සංගමයේ ලේකම්වරයා විදිහට මේ පනත ජාත්‍යන්තර ක්‍රමවේදයට ඔස්සේ ජනතාවට ඔබින ආකාරයට මේක වහාම සංශෝධනය විය යුතුයි කියලා අපේ යෝජනාවක් තියෙනවා. මේක විශේෂයෙන් කියන්නේ අපේ විෂයභාර අමාත්‍යවරයා දැන් කටයුතු කරමින් යනවා කියලා මට ආරංචියාව. හැකි ඉක්මනින් මේක ජනතාවට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපේ ඉල්ලීමක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි දැන් මේ කාලය තිස්සේ ගත්තාන් පස්සේ දැන් අපේ රටේ ඉන්ධන මිල, ඒක ගෑස් මිල, ඒක යම් යම් භාණ්ඩවල මිල ගත්තාන් පස්සේ නොඑක් ආකාරයෙන් වෙළඳපොළේ ත්‍රිදින් එක අඩු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තාන් පස්සේ ටැක්ස් අඩු වෙලා තියෙනවා, ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා, ගෑස් මිල අඩු වෙලා තියෙනවා. මේකට සාපේක්ෂව ලංකාවේ පාරිභෝගිකයා පාවිච්චි කරන භාණ්ඩවල මිල විශාල විදිහට අඩු වෙන්න ඕනේ. මොකද හේතුව තමයි දැන් ඕගොල්ලෝ දන්නවා වෙළඳපොළට ගියාට පස්සේ වෙළඳපොළේ බත් පැකට් එකක්, එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකක්, එහෙම නැත්නම් බුරියානි එකක්, එහෙම නැත්නම් සෝටිස් එකක්, එහෙම නැත්නම් ඇවිල්ලා බිත්තර ආප්පයක්. මේවා පාලනය කරීමේ ක්‍රමවේදයේ වහම දියත් කළ යුතුයි. නැත්නම් අපේ පාරිභෝගිකයාට වෙන්නේ මොකද්ද? ආණ්ඩුවෙන් මිලාඩු කරනවා ගෑස්වල, එහෙම නැත්නම් ඉන්ධනවල. එයාට ඒ භුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකේ නියාමනය කිරීමේ ප්‍රධාන අධිකාරිය තියෙන්නේ පාරිභෝගික අධිකාරිය විතර. පාරිභෝගික අධිකාරියේ ලොකු මහත්තුන් ටික එකතු වෙලා මේක වහම නියාමනය කර යුතුයි කියලා මගේ යෝජනාවක් තියෙනවා. ඒකම කියන්න ඕන දැන් මේ පාරිභෝගික අධිකාරිය ජනතාවත් එක්ක යනවට වැඩින් අපට පැහැදිලිව පේන්නේ මේ රටේ ජනතාවට සේවය කරන්න මට මතකයි 2014 වර්ෂයේදී ස්විස්තරලන්තයේ සික්පා සොලියුෂන් කියන ආයතනයත් එක්ක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ භාණ්ඩවල ස්ටිකරයක් ඇලවීම සඳහා ගිවිසුමකට එළඹෙනවා. මේ ගිවිසුමට එළඹෙන්නේ ඇවිල්ලා කිසිම අවස්ථාවක කැබිනට් එකකින්, එහෙම නැත්නම් ආණ්ඩුවෙන්, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගෙන්, එහෙම නැත්නම් විෂයභාර ඇමතිවරයාගෙන් කිසිම අනුමැතිකින් තොරව තමයි මේ ගිවිසුමට එන්නේ. මේ ගිවිසුම ගත්තාන් පස්සේ ගිවිසුමත් එක්කම මේකේ හිටපු ප්‍රධාන නිලධාරීන්ට අධ්‍යක්ෂකවරුන්ට මොරොක්කෝවේ සංචාරයක් ලබා දීලා තියෙනවා. ඒ අවදී මොරොක්කෝවේ සංචාරය ගිහිල්ලා කෝටි ගණනක් වියදම් කරලා 5-7 star හොටල්වල ඉඳලා ලංකාවට ආවට පස්සේ වැරදියේද ගහපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැරි කියලා තියෙනවා මේක ඉන්න ලොක්කන්ට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ සික්පා සොලියුෂන් සමගම ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණයේදී නඩුවක් ගොනු කරනවා වන්දියක් කියලා. ඒ වන්දිය ඉල්ලනවා මේ අපේ පාරිභෝගික අධිකාරිය. ඊට පස්සේ උසාවිය නියම කරනවා පාරිභෝගික අධිකාරිය විදිහට මේ ආයතනයට රුපියල් මිලියන 2.716ක වන්දියක් ගෙවන්න කියලා. දැන් මේ වන්දිය සම්බන්ධයෙන් බේරුම් කරන සම්බන්ධ විශාල දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පාර්ලිමේන්තේ කෝ කමිටුවේ කතා කරනවා, ක්‍රමහා විධි පිළිබඳ කාර්ක සභාවේ කතා කරනවා, සැලසුම් පිළිබඳ කාර්ක සභාවල කතා කරනවා. හැබැයි මේකට සම්බන්ධයෙන් ප්‍රධාන නිලධාරීන් අද වෙනතුරා මුන්ට නීතියෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. තව වෙනතුරා අභ්‍යන්තර පරිසරයක් අද වෙනතුරා ක්‍රියාත්මක කරලා නැහැ. මේ නිසා මම පැහැදිලිවම කියන්නේ පාර්ලිමේන්තුව නියම කරලා තියෙන පරිසරයක් පවත්වන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පාරිභෝගික අධිකාරිය ලොකු මහත්තුන් තවමත් අසමත් වෙලා තියෙනවා මේ කටයුත්ත දියත් කරන්න. ඒ නිසා අපි සංගමයක් විදිහට මේ ගැන අපේ රටේ ජනාධිපතිවරයාට, එහෙම නැත්නම් විෂයභාර අමාත්‍යවරයාට කියන්නේ කරුණා කරලා මේ වරද කරපු ලොකු මහත්තුන් ටික අධිකාරිය තවමත් ඉන්නවා, කණ්ඩායම ගිහිල්ලා තියෙනවා. මේ කණ්ඩායම සම්බන්ධව වහම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. එහෙම නොවුනොත් මේකද්ද වෙන්නේ? ජනතාව විදිහට පාරිභෝගිකයා විදිහට කියන්නේ හැම වෙලාවෙම ඔන්න ඕගොල්ලෝගේ ලොකු මහත්තුන් ටික මෙන්න මේ විදිහට සල්ලි හොරකම් කරලා තියෙනවා. හැබැයි අපි වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය කටයුතු කරන්නේ. දැන් මේ දවස්වල දිගින් දිගටම බිත්තර මිල, ඊට පස්සේ කුකුල් මස්වල මිල දැන් ඔන්න වැඩි වීමේ තත්ත්වයක් උද්ගත වීගෙන යනවා. ඊට පස්සේ নানা ආකාර කතන්දර කියනවා මේක වැඩි වෙන්නේ මේ හේතු නිසා, මේ හේතු නිසා කියලා පොල් තෙල් වල කතන්දර ඉජෙපෙදාව. දැන් මේවා ඇත්තටම නියාමනය කරන්න ඕනේ. දැන් පාසල් යන දරුවෙකුට අඩුම වියදමට දෙන්න පුළුවන් ආහාරය තමයි බිත්තරය. ඈ මේ බිත්තරේ ගන්න ගියාම පස්සේ දැන් අද වෙනකොට 52 53 54 55 ගණන් වල ගිහිලා තිනවා. ගියේ ටිකේ ගියේ 40 ගණන් වල. ඉතින් මේවා පාලනය කිරීමේ අයිතිය තියෙන්නේ පාරිභෝගික අධිකාරියට. එහෙම නොකරන්නේ මොන හේතු නිසාද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක හේතුව ප්‍රධාන වශයෙන් පනතකින් සම්මත වෙලා නැහැ මේ සම්බන්ධව. හැබැයි අත්‍යවශ්‍යම දේවල් සම්බන්ධව මේ ඔය අසේල කියන පුද්ගලයා සෑහෙන්න කතා කරලා තියෙනවා.
පංගුවක් වෙලාවට ඔහු කරන ප්‍රකාශ සම්ප්‍රදායක් හා නෛතික තත්ත්වයකට ගිහිල්ලා මිල ගණන් තීරණය වෙනවා. හැබැයි පාරිභෝගික අධිකාරියේ ක්‍රියාවන් අභිබවා කිසියම් ප්‍රතිරූපයක් ඉමේජ් එකක් වර්ධනය කරලා තියෙනවා රට තුළ. ඒ කියන්නේ කිසියම් මේ භාණ්ඩයක් මිල අඩුවීමත් එක්ක මෙහි ප්‍රතිලාභය පොදු ප්‍රජාවට ලැබෙන්න ඕන කියලා ඔය හුඟක් වෙලාවට පාරිභෝගික සම්බන්ධ ආයතන ස්විච්ඡා සංවිධාන රාජනෝ සංවිධාන කතා කරනවා. එහි අසේල කියන පුද්ගලයා ප්‍රමුඛ වෙනවා. නමුත් මම මේ පිළිබඳව අධිකාරියෙන් විමසුවාම අධිකාරිය අපිට එහෙම නෛතික පනතින් ආවරණයක් නැහැයි කියන එක තමයි මට කියලා තියෙන්නේ. එතකොට මං ඇහුවා එහෙමනම් මේ මිල නීමේ මෙහෙම දැන් අසේලගේ කතා වලින් පස්සේ මිල මේ විදියට වෙලා තියෙනවා කියලා. ඔව් ඒක එහෙම වෙලා තියෙනවා කියලා. එතකොට අසේල කියන පුද්ගලයාගෙන් පොදු ප්‍රජාවට සහයෝගයක් ලැබිලා තියෙනවා යම් කිසි විදිහකට. හරි අසේල යම් කිසි විදිහකට දැනුවත් හෝ නොදැනුවත් හෝ එහෙම නැත්නම් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා කෑලින්ම මේක දැන් මේකේ මිල මේ විදියට දීපල්ලා ඔබලා විලෙන්දට යම් කිසි මේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ තුල යම් දුරකට සාධක වෙනවා. නමුත් පාරිභෝගික අධිකාරියෙන් නම් කිසිම මේ සහනයක් මහජනතාවට ලැබෙන්නේ නැහැ. එතකොට එවැනි පරිසරයක් හමුවේ අද ජනතාවට සේවයක් නොකරන ශුන්‍යම ආයතනයක් පාරිභෝගික අධිකාරිය. එතකොට ඒ අධිකාරිය තවදුරටත් මේ අර විදේශවලටත් ගනුදුනු ඔබේ කතාව අනුව විදේශවලටත් ගනුදුනු වලදී තවත් පාඩු කරලා තිනවා. මේ රටේ මහජන මුදල් නේද? එතකොට මෙහි අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා, ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා දිගුයුතු කරුණු නේද මේවා? ඔව් පැහැදිලිවම දැන් ඔබතුමා කියන කාර්යයත් එක්ක කතා කරනකොට 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරි පනතේ විධිවිධාන මත පළවෙනි කාරණය තමයි අපේ විෂන් මිෂන් එක තමයි අධිකාරියේ පාරිභෝගික ආරක්ෂා කිරීමෙන් ව්‍යාපාරිකය දිරිමත් කිරීම. ඒ වගේම පාරිභෝගිකය දැනුවත් කිරීම. දැනුව පැහැදිලිවම අපේ පැහැදිලිවම තියෙනවා පාරිභෝගිකය දැනුවත් කිරීම සඳහා. ඒ පනතින් තියෙන න්‍යායක් අනුව තමයි ඔය අසේල වගේ අය බිහි වෙලා තින්නේ. ඔව් ඒකේ ඇත්තටම දැන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පාරිභෝගිකයා දැනුවත් කරන්න ඕනේ. කූට ව්‍යාපාරිකයා දැනුවත් කරන්න ඕනේ. මොකද කූට ව්‍යාපාරයෙන් ජනතාව බේරා ගැනීමට කූට ව්‍යාපාරිකයා දැනුවත් වෙනවා. පාරිභෝගිකයා දැනුවත් කරන්න ඕනේ මෙන්න මෙන්න පළේ තියෙන මෙන්න මේවා මේවා ගුණත්වයෙන් යුතු එහෙම නැත්නම් ශරීරයට හොඳයි මේවා අගුණයෙන් යුතු දේවල් යනාදී විදිහට ඒවා දැනුවත් කරන්න. ඊට අමතරව දැන් අර ඔබතුමා කිව්වා වගේ අපේ පනතේ තියෙනවා විදිද්දාන ඇති වෙනකම් භාණ්ඩයක් ගත්තාන් පස්සේ වෙළඳසැලකට ගියාට පස්සේ භාණ්ඩේ හැම වෙලාවෙම මිල සඳහන් කරලා තියන්න ඕනේ. ඒක මැල්ල පැකට් වල තියෙනවා නම් පැකට් වල මිල සඳහන් කරලා තියෙන්න ඕනේ. කල්ලිකුත් වීම දිනේ නිෂ්පාදන දිනේ ඒකම ඒකේ ඇවිල්ලා කාණ්ඩක යනාදී ඒවා සටහන් කරලා තියෙනවා. ඒවා නොවන්නේ නම් ඒවට අදාළ නඩු විධාන කරන්න පුළුවන්. හැබැයි ඌට වඩා සේවයක් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශය. දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බොහෝ වෙලාවට සතියකට වරක් අපි මාධ්‍යකරුවන් හමු වෙනවා. එතකොට ඒ හමු වෙනකොට ඒහිදී ඔය පාරිභෝගික ද්‍රව්‍ය වලින් වෙන අහානිය ගැන සෞඛ්‍ය සාධක කතා කරනවා. ඒ සෞඛ්‍ය සාධක වලදී තමයි මේ මිලදී ගන්නකොට නියම නිෂ්පාදන දිනය වර්ණය ওই පිළිබඳව කරුණු ඒ මිනිසුන්ගෙන් අඩු ගානේ આવම. දැන් පාරිභෝගික අධිකාරියෙන් එහෙම දැනුවත් කිරීමක්වත් නැහෙනි. ඔව් ඇත්තටම විෂයපතේ තියෙන ප්‍රධානම කරත්තාවක් තමයි පාරිභෝගිකයා දැනුවත් කරන එක. ඒකේ යම් කිසි අඩුවක් තියෙනවා. ඒක අපි අනිවාර්යෙන් පිළිගන්න. අඩුවක් කියන්නේ සම්පූර්ණයෙන්ම. සම්පූර්ණ කියන්නේ ගිය ටිකේදී දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න අධ්‍යක්ෂකවරයෙක් පොලිසිය විශ්‍රාමික මහත්තයෙක්. ඒ මහත්තයා ආවට පස්සේ දැන් ටිකක් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුලදී ක්‍රියා මාර්ග ගත්ත පුජ්‍යලෙන් ගත්තාන් පස්සේ අපිට සංගමයක් විදිහට සෑහීමකට පත් වෙන්න බෑ. දැන් මෙතනදී ඔබතුමා කියන කරත්තාවියත් එක වැදගත්ම කාරණේ තමයි දැන් මේ දවස්වල තරුණ තරුණියෝ විශේෂයෙන් තරුණියන් අති විශාල විදියට මූණ ආලේපන ශරීර ආලේපන අති විශාල විදියට පාවිච්චි කරනවා. වැදගත් කරුණක් කිව්වේ. ඔය 2003 අංක 9 දරන පනත සංශෝධනය වුණා 2015 පස්සේ. ඒකෙන් ඔය රූපලාවන්‍ය සම්බන්ධව ලොකු ගැටලු සහගත තත්ත්වයේ වෙළඳපොලේ තිබුණු දේවල් ගැන අපි කොළඹ මහජන පුස්තකාලේ එතකොට ලේකක පාඨක සංසදයේ සභාපති මම එතකොට මම මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කරාම එතකොට කිව්වා වැඩමුළුවක් එනන් සංවිධානය කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි ජනමාධ්‍ය වේදින් සඳහා ඒක සංවිධානය කරා. ඊට පස්සේ ඒ සංවිධානය කළා ජනමාධ්‍ය දැනුවත් කරාම සම්පූර්ණ ඉරිදා පත්‍රවල සම්පූර්ණ පිටු ගණන් ලියවුණා. ඒකේ ඒ කරුණු අපිට සාධක ඇතුව තියෙනවා ලිපිලේඛන.
එතකොට ඒ අනුව ඒ මොහොතේ වැටලීම් කරා. එදත් අදත් මංගිදන්නේ මේ යහපාලන ආණ්ඩුව කාලයේ සිද්ධිය වුණේ එදත් අදත් ඒ වැටලීම් අවමයි. ඔය ඇත්තටම ඔබතුමා කියන කර්තව්‍ය ගත්තාන් පස්සේ දැන් අපේ පනතේ විධිවිධාන තියෙනවා, මුහුණාලේපන ශරීරාරේපන සම්බන්ධ විධිවිධාන තියෙනවා, වැටලීමට උපදෙස් දීමට අදාළ කර්තව්‍ය. මේදී වැදගත්ම කාරණේ තමයි පිටරටින් ගෙන්නන මුහුණාලේපන තියෙනවා, ශරීරාරේපන තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවා ලංකාවට ගෙන්නනකොට ඒ ගෙන්නන්නාගේ තොරතුරු, ඒ කියන්නේ ගෙන්නන්නාගේ නම, එහෙම නැත්නම් ආයතනයේ නම, ලිපිනයේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව ඒකේ නිෂ්පාදනයේ කල්ලු ගිතේම දිනේ බර, එහෙම නැත්නම් කාණ්ඩංක, එහෙම නැත්නම් මිල අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙනවා. දැන් ඔය ගැන දැන් බොහෝ වෙලාවට සෞඛ්‍ය අධ්‍යාපන يعني ප්‍රවර්ධන කාර්ය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩසටහන් වලදී මතු කරනවා. ඒ තුලින් අපි ජනමාධ්‍යෙන් මිනිස්සු අතරට අරන් යනවා මිසක පාරිභෝගික අධිකාරිය අපි ඒ වෙලාවේ ප්‍රශ්න කරනවා පාරිභෝගික අධිකාරිය සතු වගකීම් බැහැර හැරලා නේද කියලා. ඉතින් ඒ වගේ ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා. ඔව්, දැන් ඇත්තට ගිය වකවානුවේ මම මුලින්ම කිව්වනේ ගිය වකවානුවේ හිටපු නිලධාරී සම්බන්ධව මට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද හේතුව තමයි තමන්ගේ තනතුර අවභාවිතා කරලා තියෙන්න පුළුවන්. හේතුව තමයි තමන්ගේ රාජකාරිය තමයි තමා පඩියක් ගන්නවා නම් ඒ පඩියට අදාළව තමන්ට තියෙන විෂයපත යටතේ, තමන් තියෙන විධිවිධාන යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඇයිලා වෙළඳපොළ නිසියාකාර නියාමනය වෙන්නේ. නමුත් අද වෙනකොට වෙළඳපොළ නිසියාකාර නියාමන නොවිලා තියෙන්නේ, වෙන්නේ නැත්තේ ඒ ආයේ තියෙන අඩුපාඩු. දැන් මෙතනින් ඉතාලා වැදගත් කාරණේ තමයි දැන් එතකොට ඔය මුහුණාලේපන දැන් කාන්තාවේ උඩ පැනලා සුදු වෙන්න ගන්නවනේ. මේ මුහුණාලේපන සම්බන්ධව එකේ විධිවිධානයක් තියෙනවා. මර්කරි මෙච්චර තියෙන්න ඕනේ. මර්කරි ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ. ඔක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නම් ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩසටහන් වලින් දැනුවත් කරනවා. පාරිභෝග අධිකාරිය නම් ඒ ගැන නොසලකිලිමත් තමන්ගේ හිමිකම් ප්‍රයෝජනට ගන්නෑ. වැටලීම් කරලා ඒක වෙළඳ පොලෙන් අවම කරන්න පුළුවන් තත්ත්වයේ ඒක තවදුරටත් වෙළඳපොළ තුර මර්කරි සහිත රූපලාවන්‍ය දේවල් අලෙවි කරන්න නිහඬ පරිසරය තුළ අවකාශය ලැබලා තියෙනවා. ඒක තමයි. දැන් මේ දැන් ලංකාවේ පිළිකා වර්ධනය වෙන ප්‍රධාන සාධකයක් ඔය මේ මර්කරි අඩංගු මේ රූපලාවන්‍ය දේවල් මිදී ගැනීම. ඕක කියන කතාව හරි. මර්කරි ප්‍රමාණය 0.0 ගානක තමයි සුදු කරන ඒවා. තනි කර දැන් ගත්තාන් පස්සේ මූණාලේපන ක්‍රීම් එකක් පිටරටින් විශේෂයෙන් පාකිස්තානයේ ආශ්‍රිත රටවල් වලින් ගෙනාවට පස්සේ මෙවල මර්කරි ප්‍රමාණය 140,000-150,000 තියෙනවා. මේක ගයවා කියන්නේ තනි කර ඇඟ පිච්චෙනවා, සුදු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හැකික්මනින් කැන්සර් හැදීමේ ප්‍රමුඛතාවය වැඩි. මේක දැනුවත් කරන්න ඕනේ ජනතාවට. හැබැයි ගිය ටිකේදී පසුගිය මාස 6-7 කාලවක නේද අපි අති විශාල විදිහට මේවා වැටලියවා, මුළු කොටුවම වැටලුවා. ඊට පස්සේ ටවුන් වල තියෙනේ ඔක්කොම වැටලුවා. මේ මෑතකදී මේ සිද්ධාමේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ ගැන මම සන්තෝෂයෙන් නෑ, මොකද වැටලීම නොකරන. අර පත්තරවල අපි මාධ්‍යෙන් දැනුවත් කරලා මේ වුණාට පස්සේ ඊට පස්සේ වැටලීම් කරා. ඉතින් පස්සේ වැටලීම් ඔව් ඉතින් පස්සේ කියන්නේ මාස 6කට ඉස්සෙල්ලා අපි කරා අති විශාල විදිහට කරා. නමුත් දැන් අද වෙනකොට ඔබතුමාත් පාරිභෝග අධිකාරියනේ සේවය කරන්නේ. මොකක්ද අංශය? ඒ කියන්නේ වැටලීම් බාරව තමයි වැටලීම් මේ කියන්නේ විමර්ශනයේ වැටලීම් සම්බන්ධ තමයි කටයුතු කරමින් හිටියේ. දැන් වෘත්තීය සමිතියක් විදිහට මම කටයුතු කරනවා. එතකොට මෙතනදී වෙලා තියෙන සිද්ධිදාමය තමයි මේ කාර්තව්‍ය නොකරනවා නම් කාන්තාව, තරුණ කාන්තාව, තරුණ පිරිමි අයාලේ කැන්සර් ඇති වෙලා මැරෙන්න පුළුවන් තත්ති අති විශාල විදිහට ඇති වෙනවා. මේ කැන්සර් හැදෙනකොට පිළිකා රෝහලේ රෝගීන් වෙනවම රජේනේ ඊට පස්සේ මුදල් වැය කරන ජාතික ඒකාබද්ධ අරමුදලෙන්නේ මේව වැය වෙන්නේ මහජන බදු මුදල්නේ. ඉතින් බක්කොලොත් වෙච්ච රටක ඉතින් රට තවදුරටත් අගතියටපත් වෙනවනේ. ඒ නිසා මේවා අවම කරන්න පාරිභෝගික අධිකාරිය විධිමත් වැඩසටහන් වලට ආ යුතුයි නේද? අපි දැන් ඔය එක අංශයක් ගැන විතරයි මේක සංකීර්ණ මේ කාර්යභාරයක් සතු අධිකාරියක්. ඇත්තටම දැන් අපි ගත්තාන් පස්සේ සෞඛ්‍ය අංශය ගත්තාන් පස්සේ රෝහල් වලින් විශේෂයෙන් කැන්සර් රෝහල් මේ වලින් අති විශාල විදිහට අපේ ජනතාවට මුදල් වියදම් කරනවා. ඒ ජනතාවගේ සල්ලි ඒ වියදම් කරන්න හේතුව තමයි අපේ පාරිභෝග අධිකාරී විදිහට අපි කියමු මුහුණාලේපන ගානකට මෙහි කියන අගතිය, මේ වල තියෙන தත්ත්වය, මේවත් නිසා සිදුවන දේ සම්බන්ධව ජනතාව දැනුවත් කරනවා. ඒ සිද්ධි දාමේ අඩුවේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? රජයේ ක්‍රියාත්මක කරනවා ජනතාව වෙනුවෙන් වැඩසටහන්. හැබැයි පාරිභෝග අධිකාරී විදිහට ඒකවත් දියත් කරන්න ක්‍රමවේදියෝ දන්නේ නැහැ, කරන්නේ නැහැ.
මේක ඇවිල්ලා විශාල ප්‍රශ්නයක්. මේක මම ජනාධිපතිමාට කියන්නේ, ජනාධිපතිමනි දැන් ඔබතුමාලා රටේ ජනතාවගේ බද්ද වලින් ජනතාවට සේව කරනවා සෞඛ්‍ය අංශාරා, අපේ පාරිභෝග අධිකාරියෙන් තියෙන බාණ්ඩ පිළිබඳ නියාමනයක් කරන්නේ දැනුවත් කරන්නේ. මේක ලොකු අගතියක්. ඔබතුමා මේක න අවධානය යොමු කරන්න. මේ කාර්යසාධන බලකාය පිහිටවන්න ඕන පාරිභෝග අධිකාරී වෙන්නේ. එහෙම වුණොත් එහෙම පුළුවන් ජනතාවට ජනාධිපතිමා කියන කර්තව්‍යයෙන් එතුමා කරන්න හදන වැඩසටහනේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් පාරිභෝගිකයේ ඇති තේරුමක් නැහැ කියන තමයි. ඇත්තටම මේ පනත තුලින් ඉලක්ක කරගත්තු අරුමුණු ඉටු කරගන්න බැරි තත්ත්වයක් තමයි අධිකාරියෙන් දැන්ට සිදු වෙන්නේ. ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. ඔව් ඇත්තටම දැන් මේක 100ට 100ක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකට මම අතපත ගානවා. අතපත ගාන එක නිමේනේ භූමිකාව. ඊට වඩා හරවත් යමක් විය යුතුයි නේද? පැහැදිලිවම අපි ජනතාවගේ ආදායමෙන් ටැක්ස් වලින් පඩි ගන්නවා නම් වැටුප් ගන්නවා නම් අපිට තියෙන විෂයපාතේ අපි ක්‍රියාත්මක කරන්න නම් අපි ජනතාවට මේ කාර්ය විතරක් නෙවෙයි ඇයිලා ඉනාත්මෙත් අපි වන්දි ගෙවන්න වෙනවා. මොකද අපි මේ ජනතාවගේ සල්ලි නිකන් අරන් තියෙන වැඩක් කරන්නේ නැතු. ඒ නිසා මම පැහැදිලි කරන්නේ පනතේ විධිවිධාන හැකියක් මිනින් රටට ඔබිනාකාට ලෝකෙට ඔබිනාකාට ජනතාවට ඔබිනාකාට වෙනස් විය යුතුයි. ඒ වගේම තමයි පනතේ විධිවිධාන දැනුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ විධිවිධාන අනිවාර්යෙන් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක නොකරව නම් වෙන්නේ මොකද්ද? රටේ ජනතාවට ආණ්ඩු කරන්න හදන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක පැහැදිලිම කියන්න ඕනේ. මේක අවධානය යොමු කරන්න ඕනේ ජනාධිපතිතුමා. වෙන කවුරුත් දැන් ජනාධිපතිවරයා සත්භාවයෙන් යම් දේවල් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සත්භාවයෙන් යම් දේවල් උත්සාහ ගත්තත් ඒ උත්සාහයන් හරියට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා මේ පාරිභෝගිකයව මිලදී ගැනීමේදී. දැන් බොහෝ දේවල් අඩු වෙනවා මිල අඩු වෙන දැන් ඒවැ ප්‍රතිලාභ ඇත්තටම මිනිස්සු අතරට යන්නේ නැහැ. ඔව් දැන් මේ දවස්වල දැන් තියෙන රැල්ල තමයි තමන්ගේ පඩිය වැඩි කරන්න කියලා ඇවිල්ලා ඔන්න රැල්ලක් යනවා, පිකටින් ස්ට්‍රයික් ව්‍යාපාරයක් යනවා. දැන් මම කියන්නේ ඒක ජනතාවට ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ, රජයේ නිල්දාන්ට ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ මේක හරියාකාර නියාමනය කරනවා. ඒ කියන්නේ බාණ්ඩේ හරියටම හරි. එතකොට පොදු ප්‍රජාවටම ප්‍රතිලාභ කාන්දු වෙනවා. පැහැදිලිවම ජනතාවට මේ වගකීම පාරිභෝගික අධිකාරිය සතුයි. පැහැදිලි මේ සතුතාවය තියෙනවා. මේ සතු මේ ඔබ පාරිභෝගික අධිකාරියේ සේවකෙක් විදිහට, වෘත්තීය සමිතියේ නායකයෙක් විදිහට මේ පිළිබඳව පාරිභෝග අධිකාරියේ පරිපාලනය ප්‍රඥාවන්ත කිරීම ඔබෙත් වගකීමක් නේ. ඔව් ඇත්තටම දැන් මම වෘත්තීය සමිති නායකයෙක් විදිහට හැම අවස්ථාවකම වැටිලින් බාර අධ්‍යක්ෂකවරයා දැනුවත් කරනවා. දැන් ගිය ටික ඔබතුමාට මතක ඇති ගම් වතුර උවදුර සිද්ධ වෙච්ච වෙලාවේදී ගම් වතුර ආශ්‍රයව තිබිලා තියෙන කුකුල් ගොවි පොළවල් වල කුකුල් අති විශාල විදිහට මැරුණා. මරුණට පස්සේ ඒ මිනිස්සු කූට ව්‍යාපාරිකයෝ කුකුල් ගොවිපල අයිතිකාරයෝ මොනවද කරේ මොකද්ද මේ කුකුළු ටික ගෙනල්ලා ඉවෙලා සුද්ධ කරලා ඔක්කොම කරලා ජනතාවට දෙන්න ගත්තා. මේ තුලින් සිද්ධ වුණා දිලීර වෛරස් යනාදී රෝග අතිවිශාල විදිහට ජනතාවට බෝ වෙන්න පටන් ගත්තා. මම ඒ වෙලාවෙම පැහැදිලි කළා අධ්‍යක්ෂකවරයාට කිව්වා. අධ්‍යක්ෂතුමා පැහැදිලි කළා ඒකත් සෞඛ්‍ය අංශය දැනුවත් කරා. මේගොල්ලෝ ඒකට ක්‍රියාවක් ගත්තේ නැහැ, කිසිම වැටලීමක් උනේ නැහැ. වැටලීමක් කරන්න ගියා. ගියාට පස්සේ අධ්‍යක්ෂවරයා මං කියපු ගමන් ඒ වැඩේ කරන්න පටන් ගත්තා. හැබැයි කරන්න යනකොටත් ඔක්කොම වෙලන පොලින් ඉවර වෙලා තත්යක් උදා වෙලා තිබ්බා. මාකට් වෙලා. ඒ කියන්නේ අඩු මිලට දීලා. අති විශාල විදිහට අඩු මිලට දෙනවා. දැන් ඔබතුමා කල්පනා කරන්න දැන් සමහර තැන්වල තියෙනවා කුකුල් ගොවිපළුවක්. අති විශාල විදිහට කුකුල්ලු ඉන්නවා. ඒ කුකුල්ලු ඇවිල්ලා උණ වැඩි වුණාට පස්සේ දිලීර නිසා වෛරස් නිසා අති විශාල විදිහට මැරෙනවා දවසට. මැරුණාට පස්සේ ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒවා ටික විකුණන්නේ. මේ කියන්නේ ඒගොල්ලෝ ටික දැන් ඒවා විසිකරන්නේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? රුපියල් 200ට 300ට විකුණලා දානවා සාමාන්‍ය මිනිහට. මිනිස්සුත් දැන් අඩුවට නේ දෙන්නේ. මිනිස්සු කියලා අතෙත් නැහනේ සල්ලි. සල්ලිත් නැහැ. මිනිස්සු දන්නේ නැහැ මේක ප්‍රතිඵලෙ මොකද්ද කියලා. අපි ඇවිල්ලා වැටලින් ඇති වෙනකන් ඒවට කරලා තියෙනවා. මම කියන්නේ මේවා සම්බන්ධව ජනතාව දැනුවත් කරනවා. අපේ පනතේ තියෙනවා ඒ ජනතාව දැනුවත් කරන ක්‍රමවේදයක්. ඊට පස්සේ අපේ පනතට අදාළව අපේ තියෙනවා අරමුදලක් තියෙනවා. ඒ අරමුදලේ ක්‍රියාත්මක කරන්න ඕන ජනතාව දැනුවත් කරන වැඩේ. ඒ සල්ලි වලින්. ඉතින් ඒව හරියාකාර වෙන්නේ කිසිවක් වෙන්නේ නැහැ. ඉතින් කනගාටුදායක තත්වයක්. ඔබතුමාගේ නම අන්තිමට කිව්වොත්? මම අජිත් ජයසුන්දර පාරිභෝග කටයුතු අධිකාරියේ පොදු සේවක සංගමේ ලේකම්. බොහොම ස්තුතියි. අපි නැවත මේ ගැන සාකච්ඡාවට බඳුන් කරමු විචාරාත්මක විදියට.